කොහෙන්ද හදන්නේ? සංසං ගාල මගේ අතතරියත් හොඳයි. මේ මන්න කොහේ ගියත් කාටවත් මොකද? මං කවුරුත් නෙවෙයිනේ. මං වාගේ නංගි. සෙව්වන්දි. සුදු නංගා සංසං ගාල ඔය කටින් එලියට දාන උණම් වර්ඩ් එකක්. මේ මන්නගේ හાર્ට් බීට් එක රුමාගේ ලී මූල ඩග ඩග් ගාලා වයිබ්‍රේට් කරනවා වගේ අයිඩියා එකක් දෙනවා කියලා නංග දන්නවනේ. මට යන්න ඉඩ දෙන්න. හරි යන්න දෙන්න. තරහ නැහැ කියන්නේ. නංග ඉන්ටර්වියු එකේ වෙරලා ලයිබ්‍රේට තනියම යන්න ඕනේ කියලා මාව ත්‍රිවිල් එකේ තියලා යනකොට මම නංගගේ වචන විශ්වාස කළා. ඒකයි මම ඒ ටිකට සංසංගාල් හැරයක් ගහලා එන්න හැදුවේ. යුනාට මං කලින් ප්ලෑන් කළා හේෂන් මාත්‍ය හම්බුන්නේ නැහැ. ඒක හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. මාත හම්බෙන් තමයි එතනට ආවේ. මං දැක්කා සුදු ලංග ගෑස් දෙක. මං දැක්කා රුගේ පැණි හිනාව. මන් අය හිතන විදිහ වැරදි. හේෂන් මහත්තයා එහෙම කෙනෙක් නෙවෙයි. සුදු ලංග මොනවද සුදු ලංග ලෝකෙ ගැන දන්නේ? මේක බයියෝ රංගන ටොයියෝ චක බ්ලාස් වෙන ලෝකයක්. අන්නය බයි එක්වත් ඔය එක්වත් නෙවෙයිනේ. ඒකින්ද කවදාවත් චක බ්ලාස්ට් වෙන්නේ. අන්නයි මේ අතුර ගන්නකො. ඔය අලුතින් ත්‍රිවිලර් එකක් ගන්නක මගේ කි හැරයන්. එපා. මේ මන්නගේ ත්‍රිවිල් එකේ මේ මන්නගේ වණ්ඩි හැම ඇණයක් ගානෙම මේ මන්න හොඳට වඳුරනවා. මේ පුංචි රටේ කොතනකදී හෝ අතු කවදා හෝ යළි අපි හමු වෙයි. එතකම් මන්න පයින් යන්න. මන්නයි මම වණ්ඩියේදී කියපු දේවල් හොඳට හිතර ගන්න සුදුනංගා. මං කියපු දේවල් වලින් හිතර දුනා නම් ඒවා බොකෙන් මයින් කළා දා. මේ මන්නට සුදු ලංග ගැන කිසිම හිතේ කහටක් නැහැ. මේ මන්න හෙට උදේට සුදු ලංගව සුදු ලංග ගැලු ජොබ් එකට අරන් යන්න. මෙතනට වෙලාවට අංගිලෙන් අයියා. අතර මල්ලි මං අදනේ දන්නේ ආණ්ඩුවේ බෝඩිමෙන් එළියට ආවා කියලා. සතුටුයි, ගොඩාක් සතුටුයි.
අපි අපේ පරණ කෝන්දර අමතක කරලා දාලා සතුටින් සමාදානෙන් වැඩ කරන්න මම තීරණය කළා. කීයක බඩුවර? මං ඇහුවේ කීයක බඩුවරද කියලා. මල්ලි? මල්ලි දන්නවනේ. මං දැන් ස්පෙයාර් පාර්ට්ස් විතරයි කරන්න කියලා. මේ නිසා නැගිටලා යන්න පුළුවන්. මල්ලි රත්තරන් මන් දන්නව රත්තරන් මල්ලි උඹට ආණ්ඩුවේ බෝඩි මේ ලගින්න උනේ මං හින්දා කියලා මට සමාවය හැබැයි මන් දන්නේ නැහැ එතන උඹෙන් බඩු ඉල්ලගෙන ආවේ පොලිසිය උන් කියලා එහෙම මන් දැනගෙන හිටියා නම් මං උන්ට පාර පෙන්නන්නේ නැහැ දැන් ඒතර විජය ආවේ ඕක කියලා යන්නද නෑ රත්තරන් මල්ලි මං කියන්න ආවේ පාදුක්කේ මන්නට අපේ කොල්ල දෙනෙක් වැරද්ද දෙන්න යනකොට මල්ලි උගල්ල දාලා තිනවා. ඕ අයියෝ. දැන් මං හිතන්නේ රත්තරන් මල්ලි මල්ලි එහෙම කරලා ඇත්තේ මගේ උන් කියලා නෝදැන. මොඳ නැන් හිටියා. ඒ ඔබේ කඩු කඩ බල්ලෝ කියලා. ආ? මේ විජේ මට උඹත් එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ මී පැටියා ඇති මට. නයාගේ ගොදුරට ටික නැල්ලු හොට දානවට නයා කැමති. එරුවන්. ඒ කියන්නේ රත්තරන් මල්ලිටත් මන්න ඕන වෙනවා. ප්‍රේසමි. මන්න කියන්නේ මෝරෙක්. මෝරෙක් බාන්න නම් තෝරෙක් ඇඹට දාන්න ඕන කියලා මං දන්න. මම දැනටමත් ඒ ඇඹ දාලා
දැන් ඉතින් මොනවද කරන්න කල්පනාව? සංසංගාලා ආයෙ කරන්න දෙයක් නැහැ. මට හිතෙන්නේ මගේ වණ්ඩිය උස්සලා තියෙන්නේ විජේගේ මිනිස්සු නෙමෙයි. නරකද බද්දට හරි ත්‍රීවිල් එකක් අරන් දිව්ව. හනුංගි දිරාමාර් හන්දිය කරගවන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ නන්දේ. හතේ සතේ නැති වුණාට හිතේ ගින්දරකුත් නැතුවම නෙමෙයි නන්දේ. මං කාගේවත් කටුකන බල්ලෙක් නෙමෙයි. අපි උඹට පිටේකෙක් විදියට සැලකුවේ නැහැ මයි පුතේ. උඹ ඔය කතාව කියනවා මාමට එහෙම ඇහුනොත් හොඳ පැලිලා මැරේ. තාමෝගේ අයිතිකාරය හම්බුන් නැද්ද? මට සමහර වෙලාවට සෙන්සිංගාල හිතෙනවා මේක මේ නිකම්ම බිම තිබිලා හම්බෙච්ච එකකුත් නෙමෙයි කියලා නේද? එදා මාව පොලිසිය ළඟදී බේරගත්ත මනුස්සයා කවුරු වුණත් සින්සිංගාලා මේක බිම දාලා ගියේ මට අවුල ගන්න වෙන්නම් බැරි නැද්ද නැන්දි? ඒත් මොකටද? ඊගම තමයි මාත් මේ සංසංගාලා හොයන්න ට්‍රයි කරන්නේ. මන්න කියන විදිහට ඒ මිනිහා ඔක හිතලම දාලා ගියා නම් ඔය තැඹිලි විකුණනවා කියපු මනුස්සයා ඔය ගැන මොන හරි දන්නව ඇති. නැන්දල තිකපාටම මාර මීටන්නේ සුසර වෙන්නේ. ඒ කියන්නේ දැන් මං කරන්න ඕන දේ දන්නවා. නැන්දා මං සංසංගාලා පොඩි ගමනක් දාලා එන්නම්. ප්‍රශ්නයක් අහපුවාම ප්‍රශ්නෙකින් උත්තර දෙන එක එච්චර හොඳ පුරුද්දක් නෙවෙයි. පඩමෙටිනු. ඊයේ අර සම්මානෙ දුවව ඩ්‍රොප් කරන්න යද්දි අතරමඟදී මොකද්ද සිද්ධ වුනේ? මට? මොකුත් නෑ. එහෙමනම් ඒ ඩ්‍රොප් කරලා ආපු විදිහේ ඉඳලා මොකද නිකන් බය වෙලා තුස්තිම් භූත වෙලා වගේ ඉන්නේ? මං කල්පනා කළේ යන ගමන් හදිසියම මුඩුක්කු කෙල්ලව දැක්කම මොකද්ද මට හැදිච්ච පිස්සුව කියලා නේ. ඊට පස්සේ මං ඒ කරපු දේ මොකද්ද මං කළේ කියලා ඒකනේ කල්පනා කළේ. ඒක නේද කල්පනා කළේ? මොන මොඩ වැඩද? තාතර කවුරු හරි බොරුවක් කියලා. මට ඒ බොරුව කිව්වේ සේනක. මං දන්නවා සේනක එයාගේ නංගිටත් වඩා අව්‍යාජ අවංක මිනිහෙක් කියලා. සේනක තාත්තට තව මොනවද කිව්වේ? සේනක බයයි ඔයා ආයෙමත් අර රස්ති අධිකාරියොත් එක්ක පැටලිලා ලෙඩක් දාගනී කියලා. අනික සම්මානි ඔයාව ප්‍රතික්ෂේප කරපු වෙලාවේ එයාගේ හිත හදලා සම්මානි ඔයාට ලංකලේ සේනක. මං සේනකයිර කතා කරන්න. මට පේන්නේ සේනකර මේ එක එක විකාර පේනවද? මං ආන්නම් සේනකයි. මං ආන්න. මං හිතන්නේ මං ඉවසුව ඇති පුතේ. ඔය රස්ති අදුකාර කෙල්ලයි ඒකගේ රස්ත්‍රිය අදුකාර මස්සෙනාටයි කරන්න ඕනේ මොකද්ද කියලා මම දැන් දන්නවා.
අත්තරම් මහත්තයා කිව්ව විදිහට ත්‍රිවිල්ලගේ හැඩරුවක් මේක නම් මේ අපේ අලුත් මැනේජර් නෝනද? බොන්න මාසිත ඇතිනේ. රත්තරම් මහත්තයාගේ කලින් මැනේජර්ලට අංකල් මේ වගේ හොඳට සැලකුවද? අපේ මහත්තයා රටේට ණය වෙලා ඉන්න වෙලාවේ ජනේන මං නැති වෙලාවේ රත්තරම් මහත්තයා තමයි උදව් කරේ. අපේ මහත්තයා රත්තරම් මහත්තයාට පණ උනක් දෙන්න ඕනේ. අපේ මහත්තයා රත්තරම් මහත්තයාගේ සේවයක් රස්තියාදු කරන්න කැමති නැහැ. ඒකයි මේ තමිල තට්ටු සල්ලි දීලා යන්නේ. මේ අංකල් රත්තරම් මහත්තයාගේ පූජා භාණ්ඩ බිස්නස් එක කොහෙද තියෙන්නේ?